මම සතුට වෙනවාද ජාතික උරුමයන් පිළිබඳ ගරුවරයා රාජ්‍ය අමාත්‍යතුමා විතර වික්‍රමනායක මහත්මයා නාමල් වෙන නිරීක්ෂණ චාරිකාවකට පැමිණීමට මේ ලැබ වැස්සේ පළමුවෙන් සිහිපත් කරන්නට උන මෙතුමගේ පියා හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහත්මයා මගේ දුක සැප බලපු හොඳට උදව් කරපු නාමල් වෙන මේ මට්ටමට ගන්නට දිරි දීපු කෙනෙක් ඒක මම මේ වෙලාවේ කෘතවේදීව සිහිපත් කරනවා ඒ වගේම මම ඉල්ලීමක් කරනවා ගරු අමාත්‍යතුමාගෙන් කරුණා කරලා මේ ජාතික නාමල් වෙන කියලා කියන්නේ රෝස තිරිවානා කන්ද කියලා කියන්නේ මේ රටේ ඉතාමත්ම වටිනා සුවිශේෂී වූ පරිසර පද්ධතියක් මම දශක 3ක් වෙනවා මේ ස්ථානය ලෝකෙට හඳුන්වලා දීලා මේක අනාගත බාලපරපුර වෙනුවෙන් සංරක්ෂණය කොට ආරක්ෂා කර තැබීමේ වගකීමට අවුරුදු 30ක් පිරුණ ලබන අවුරුදු මාර්තු වලට 28 වෙනිදාට මම ඉල්ලීමක් කරනවා ඉතාමත්ම ගෞරවයෙන් මේක පළමුවෙන්ම ජාතික උරුමයක් හැටියට ප්‍රකාශයට පත් කරලා ඒ වගේම ඊළඟට දෙවෙනි අධිවර හැටියට ලෝක උරුමයකට යන්නට අවශ්‍ය කටයුතු සූදානම් කරලා දෙන්නට කියලා. ඒ වගේම මම අද දැක්කා ඉරිදා මමුගෙන් පුවත්පතේ තියෙනවා මේ රටේ මේ පුරාවිද්‍ය ආඥා පනත තමයි ඉතාමත්ම භයානකම දරුණුම පනත. අවුරුදු 100කටත් වැඩි මං හිතන්නේ මේ පුරාවිද්‍ය ආඥා පනත මේ පනත සම්මත කරලා. ඉතින් මම දැක්කා අද මේ මෙතෙක් වෙනකම්ම තියෙන්නේ මම හිතන්නේ අප දෙන්න පුළුවන් ක්‍රමවේදයක් නිදාන් හරන අයට නිදාන් කඩන අයට. ඉතින් ඒක නිසා මම හිතන්නේ මම ඒක වැරදිවට වටහාගෙන හිටියේ මම හිටියේ මේක මේ සංශෝධනය කරලා අප දෙන්න ක්‍රමයක් හදනවා වෙන්නේ නැති කියලා. මම මෙතුමත් එක්ක සාකච්ඡා කරනකොට පැහැදිලිව කියපු දෙයක් තමයි අපේ රටේ තියෙන දායාද ආරක්ෂා කර ගැනීම සඳහා නිදාන් කඩනකොට පෞරාණික දේවල් වලට හානි කරන අයට අප නොදෙන්න තමයි නීතිය හදන්න යන්නේ කියලා එතුමා ප්‍රකාශ කරා. මම ඉතාමත්ම බොහොම සතුටු වුණා. ඉතින් ඒක නිසා මම ඉල්ලීමක් කරනවා මේ 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 වගේ අත්තටම බෞද්ධකම, සිංහලකම, අපේකම, ලිංගතුකම මේවා ඔක්කොම තියෙන විදුර වික්‍රමනායක මැතිතුමා වගේ අය මම හිතන්නේ රටට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. රටේ හොඳ ආකල්පයක් තියෙනවා මෙතුමා පිළිබඳව. ඒ නිසා ඒ පිළිබඳව ජනතාවගේ ඔබතුමා අල්ලසෙන් දූෂණයෙන් නාස්තියෙන් බොහොම ඒවා පිටු දකින කෙනෙක් හැටියට තමයි සමාජයේ මතයක් හැදිලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඒකත් ආරක්ෂා කරගෙන ඉදිරියට මේ රටේ කිසිදු ජාති ආගම් ભેදයකින් තොරව සිංහල මේ අපේ උරුමයන් ආරක්ෂා මේ අපේ උරුමය කියලා කියන්නේ සිංහලද දෙමළද මුස්ලිම්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ මේ රටේ අනාගත බාල පරම්පරා වෙනුවෙන් අපේ මේ ඓතිහාසික උරුමයන් ටික ආරක්ෂා කරලා මේ රටේ අනාගත බාල පරපුරට සංරක්ෂණය කොට ආරක්ෂා කර තිබීමේ වගකීම ඔබතුමා මැනවින් ඉටු කරනවා කියලා මම විශ්වාස කරනවා ඔබතුමාගේ වැඩපිළිවෙල අනුවත් මම විශ්වාස කරනවා එහෙම ඉතින් ඒ නිසා ඉදිරියටත් නොකොඩවා මොන බාධකාවත් අකණ්ඩව මේ ජාතික මෙහෙවර පවත්වාගෙන යන්නට කියලා මම බොහොම කරුණාවෙන් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. Breaking.lk